ඒ නිසා හොඳින් මේ බණපද ශ්‍රවණය කරලා ධර්මඥානීය වර්ධනය කරගෙන මේ කටුක සසරින් එතරවන්නට අපි උත්සාහ ගනිමු පින්වතුනි බණපදයක් ශ්‍රවණය නොකර මේ ලෝකේ කිසිවෙකුට ධර්මඥානීය ලබන්න බෑ මේ ලෝකේ කිසිවෙකුට නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරගන්න නම් ප්‍රඥාව ලබා ගන්න නම් අනිවාර්යෙන්ම ධර්මය ශ්‍රවණය කළ යුතුමයි ධර්ම ශ්‍රවණය ඒ තරම්ම වැදගත් මොකද ධර්ම ඥාණයෙන් තොරව පින්වතුනි අපට භාවනාවක්වත් කරන්න බෑනේ ඒ නිසා ධර්ම ඥාණය ලැබෙන්න නම් ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන ධර්ම සාකච්ඡා පවත්වන්න ඕන දහම් පොතපත කියවන්න ඕන සත්පුරුෂයන් ආශ්‍රය කරන්න ඕන එහෙම නැත්නම් අපි තුල ධර්ම ඥාණය වර්ධනය වෙන්න ක්‍රමයක් නැහැ ඒ නිසා බණ ඇසීමෙන් පින්නතුනි බොහෝ නොදන්න දේවල් දැනගෙන දන්නා දේවල් ප්‍රගුණ කරගෙන ඉදිරියට යන්න පුළුවන් අද මේ සදහම් දේශනාව තුල පින්නතුනි ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාරයන් පිළිබඳව මාර සංකල්පය ඔබ නිතර අහලා ඇති මාරයා මරුවා මම මාරයාට ගොදුරු වෙයි අහවල් කෙනා මාරයාට ගොදුරු වුණා මේ අදි වශයෙන් ඔබ අසායිති පින්වතුනි මාර සංකල්පය පිළිබඳව අවධානය යොමු කළාම අපට මාරයන් පස් දෙනෙක් පිළිබඳව විස්තර මුණ ගැහෙනවා ඒ මාරයන් පස් දෙන අතර ඉන්නවා එක දේව පුත්ත මාර දෙක ක්ලේශ මාර තුන අபிසංස්කාර මාර හතර ස්කන්ධ මාර පහ මෘත්‍ය මාර නැත්තම් මාර මාර මේ දේව පුත්ත මාර කියන්නේ පින්වතුනි දිව්‍ය ලෝකයේ ඉන්න මාරයාටයි අපි දන්නෝ දිව්‍ය ලෝක හයක් තියෙනවා චාතුරු මහරජිකය තාවතින්සය යාමය තුසිතය නිමාන රතිය පරිනිම්මිත වසවර්ති පින්වතුනි මෙන්න මේ දිව්‍ය ලෝක 6 ඉහළම දිව්‍ය ලෝකයේ එනම් පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝකයට අධිපති දෙවියා තමයි දේව පුත්ත මාර කියන්නේ මේ දිව්‍ය ලෝකයේ අධිපතිත්වය ලබා උපත ලබලා තියෙන්නේ ඔව් බොහෝ පින් කළ නිසා එහෙත් කොතරම් පින් කළා එවැනි තත්වයක් Tamanට ලැබුණත් ඒ තැනට තව කෙනෙක් එනවට ඔහු අකමැති ඒ නිසා තවත් කෙනෙක් පින් කරන්න අප කැප වෙනකොට ඒ සඳහා පෙළඹෙනකොට ඒ සඳහා යොමු වෙනකොට ඒ සඳහා සූදානම් වෙනකොට ඒ සඳහා පෙළ ගැහෙනකොට ඒ මාරයා ඒකට බාධා පමුණුවන ඒ වළක්වන්න උත්සාහ කරනවා නරක සිතුවිලි හිතට දානවා විවිධ දේවල් සිද්ධ කරමින් කරන පින්කම වළක්වන්නටයි හැම වෙලාවෙම මේ මාරයා උත්සාහ කරන්නේ දේව පුත්ත මාරයා හේතුව පිනෙන් පොහසත් වුනොත් තමා ඉන්න තැනට ඊට වඩා පින් කරගත්තු කෙනෙක් එයි කියන මෙන්න මේ බිය නිසා ඔහු කෙනෙක් පින් කරනවාට කැමැත්තක් දක්වන්නේ නැහැ මේක තමයි ස්වභාවය ඒ නිසා දේව පුත්ත මාරයා වරින් වර බුදුරජාණන් වහන්සේටත් නොඑක් දේවල් ප්‍රකාශ කළා තියෙනවා උන් වහන්සේ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් නොඑක් බාධා කළා තියෙනවා ඒ නිසා මෙවැනි බාධා කරපු අවස්ථා එමටයි එහෙනම් අපේ ජීවිතයට බාධා කරනවා කියන එක ඒ තරම් බරපතල කාරණයක් හිටියට ගන්න දෙයක් නැහැ පුහුදුන් අපි ඕක තමයි දේව පුත්ත මාරයාගේ ස්වභාවය පෙන්වතුනි දිව්‍ය ලෝකේ ඉඳගෙනත් ඉහළ තලයකටත් ගිහිල්ලා
පින්කල්ලා ඒ තත්ත්වයට ඇවිල්ලත් බලන්න කාම සුගතියක ස්වභාවය මේ කාම සුගතියක් ඇති වුනහම ඒකත් කාම ලෝකයක් නේ පින්නතුනි ඒ නිසා ඒ කාම සුගතියේ ස්ථිරව හැමදාම ඉන්නේ නැහැ කෙනෙක් නැවතත් ඒ කාම සුගතියෙන් සංසාරේ ඒ පින අවසන් වුනහම එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා ඒ චුත වෙලා නැවතත් සතර අපායන් එහිකට ඇද වැටෙන්න පුළුවන් ඒ නිසා කාම සුගතියක යන එක හොඳයි ඒ කාම සුගතියක ඉපදුනහම ඒක ආරක්ෂා කරගන්න එක තමයි වඩා සුපරීක්ෂාකාරීව ක්‍රියාත්මක වෙන්න ඕන ඒක තමයි අමාරු කාර්යය දැන් බලන්න මනුෂ්‍ය ලෝකයේ කියන්නේ කාම සුගතියක් කාම සුගති හතයි නේ පින්නතුනි හයක් දිව්‍ය ලෝක එකක් මනුෂ්‍ය ලෝකය නමු පෙර පින් කරලා කාම සුගතියක හෙවත් මේ මනුෂ්‍ය ලෝකේ ඉපදින හැම කෙනාම හොඳ දේවල් කරනවද නැහැ විවිධ අපරාධ හොරකම් ප්‍රාණඝාත කාම මිත්‍යාචාර දූෂණ වංචා විවිධ අක්‍රමිකතා විවිධ අපරාධ කරන අය කොච්චර මේ සමාජෙ ඉන්නවද හැබැයි අතපය හතර හොඳට තියෙනවා බුද්ධියක් තියෙනවා අංග විකල නැහැ මන්ද බුද්ධික නැහැ මෙහෙම තියෙද්දි අපි අතරින් කී දෙනාද පිනට දහමට අවධානය යොමු කරන්නේ හොඳ දෙයට අවධානය යොමු කරන්නේ දෙමාපියන්ට සලකගෙන දෙමාපියන්ට ගරු කරගෙන කටයුතු කරන්න අපි අතරින් කී දෙනාද සහෝදරත්වයේ රකින්නේ කී දෙනාද වටා පිටාවේ මිනිස්සුන්ට උදව් උපදව් කරමින් කටයුතු කරන්න කී දෙනාද ඒ නිසා පින්නතුනි මනුෂ්‍ය ලෝකයේ පෙර පිනට ඉපදුණත් ෂණ සම්පත්තියත් ලැබුවත් භව භෝග තිබුණත් අන් අයට උදව් කරන්නේ නැතුව ආත්මార్థකාමී පටු ආකල්පයෙන් කොයිතරම් පිරිසක් ක්‍රියාත්මක වෙනවාද මේක දකින්න ලැබෙන කාරණයක් පින්නතුනි ඒ නිසා අපි මේ ලැබිච්ච මනුෂ්‍යාත්මය සුළුවෙන් අඩුවෙන් තක්සේරු කරන්න එපා ඔහි ඉපදුණු නිසා ජීවත් වෙන්න එපා හිතන්න මට ලැබිච්ච මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි මම මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන මම මනුෂ්‍ය ධර්ම ආරක්ෂා කරගෙන පස්පව් දසා කුසල් නොකර පංචශීල ප්‍රතිපත්තියට එකඟව පොහොය අෂ්ටාංග සීලේ සමාදන් වෙමි අම්ම තාත්ත රැක බලා ගනිමි අසල් වාසීන්ට උදව් උපකාර කරමි දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිද්ධ කරමි මගේ ජීවිතේ මං ගොඩනගා ගන්නවා කියන හැඟීම ඔබ තුල තියෙන්න ඕන ඒ නිසා කාම සුගතියක සිටියයි කියලා නිකන් ඉබේට පින් සිද්ධ වෙන්නේ නැහැ නිකන් ඉබේට කුසල් කෙරෙන්නේ නැහැ ඒ නිසා පින් කරන්න ඕන කුසල් වඩන්න ඕන එහෙම වුණොත් අපි ලබාගත් ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා බලන්න පින්නතුනි දිව්‍ය ලෝක හයේ ඉහළම දිව්‍ය ලෝකෙට ගිහිල්ලත් ඒකේ අධිපතිත්වය ලැබලත් මේ දේව පුත්ත මාර්යා අන් අය පින් කරනවාට අකමැත්තෙන් ඒවා වළක්වමින් කොයිතරම්නම් දෙවියෙක්ව ඉඳගෙන පව් කරගන්නවාද මේක තමයි ලෝකේ හැටි දිව්‍ය ලෝකේ උපදින සියලුම දෙවිවරු සම්‍යද්දෘෂ්ටික දෙවිවරු නෙවෙයි පින්නතුනි අනුන්ට කරදරයක් කිරිහරයක් නොකර හොඳ දේවල් සිද්ධ කළා ඕනතරම් උපදිනෝ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒ නිසා සම්‍යද්දෘෂ්ටික දේවත්වයක්ම හැම විටම ලැබෙන්නේ නැහැ ඒක දහමට එකඟව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් තමයි දන් දීම සිල් රකීම මත දේවත්වය ලබා ගන්න පුළුවන් වෙන්නේ ශායි වෙනි තත්වයක් ගොඩනගා ගැනීමට තමයි වෙහෙස මහන්සි වෙන්න ඕන එහෙනම් ඔබට මේ දේව පුත්ත මාර්යා යනු කවුද ඔහුගේ ක්‍රියාකලාපයේ මොකද්ද කියලා පැහැදිලි වෙනවා ඇති දෙවෙනි මාර්යා තමයි ක්ලේශ මාර සංකිලේශ මාර නැත්තම් කෙලෙස් මාර්යා කියන්නේ පින්වතුනි පුද්ගල సంతානය තුල ඇතිවන ක්ලේශයන් පුද්ගලයාගේ සිත තුල විවිධ කෙලෙස් ඇති වෙනවා දැන් අපට පැහැදිලි වෙනවා පින්වතුනි දහම තුල කියවෙනවා මේ
දසමාර සේනාවක් පිළිබඳව. මේ දසමාර සේනාව ගත්තාම මේ දසමාරයෝ කියලා කියන්නේ ඒ මාර සේනාව එක එල්ලේම සිත තුල ඇතිවන කෙලෙස්. සිද්ධාර්ථ බෝසතුන් බුද්ධත්වය ලබන්න ඇසතු රුක පාමුල චතුරංග වීරිය උපදවාගෙන සිටියදී මේ දසමාර සේනාව ආවා. බෝසතාණන් වහන්සේ මාර පරාජය කළා. මාර පරාජය කරමින් තමයි ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වුනේ. එහෙනම් අපේ හිත තුල පින්වතුනි මොන්නතරං කෙලස් මාරියෝ හැටියට අවදි වෙමින් ඉදිරියට එනවාද? හොඳ දෙයක් කරන්න ගියාම ඒක වළක්වනවා. නරක දෙයක් කරන්න ගියාම ඒකට උදව් කරනවා. මේ හිත තුලම සිදුවෙන විපර්යාස. ඇස තියෙන්නේ, කන තියෙන්නේ, නාසය තියෙන්නේ, දිව තියෙන්නේ, ශරීරය තියෙන්නේ ජීවත් වෙන්න. ඒක ඇත්ත. එහෙත් පින්වතුනි මේ ඉදුරන් පින්වතුනි මේ කාම වස්තු ග්‍රහණය කරගන්නකොට ඇස කන නාසය දිව ශරීරයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාම සම්පත් ග්‍රහණය කරගන්නකොට පින්වතුනි ඒවා ලබන ස්පර්ශයෙන් නරක පැත්තට යන ප්‍රවණතාව තමයි වැඩි. ඇසයි රූපයයි ඒ ඇතිවන සිතුවිල්ලයි චක්කු විඥානයයි මේ තුනම එකට එකතු වෙනකොට ස්පර්ශයක් ලැබෙනවා. ස්පර්ශයෙන් වේදනාවක් ඇති වෙනවා. වේදනාව සුඛ වේදනාවක් වුණොත් තණ්හාවක් ඇති වෙනවා. තණ්හාවෙන් උපාදාන කරගන්න. දැන් බලන්න පින්නතුනි මේ කෙලෙස් වල ස්වභාවය හිත තුල ඇතිවන සිතුවිලි මේ කෙලස් කියන්නේ සිතුවිලි. මේ සිතුවිලි අපට කොයිතරම් බාධා කරනවද අපේ ගමනට? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබන වෙලාවෙත් මේ දසමාර සේනාව ඇවිල්ලා බාධා කළා නම් අපි පින් කරන්න යනකොට අපි කුසල් වඩන්න යනකොට අපි භාවනාවක් කරන්න යනකොට අපි දන් දෙන්න යනකොට හොඳ වැඩක් යහපත් වැඩක් සදාචාරාත්මක වැඩක් පුණ්‍යකාමී වැඩක් කරන්න යනකොට මොනතරම් ඒවට කෙලෙස් වලින් බාධා පැමිණෙනවද? එහෙනම් මේවා මාරයෝ. ඉව කරන්න දෙන්නේ නැහැ කියන්නේ මේවා මාරයෝ. ඒ දසමාර සේනාව අතර ඉන්නෝ. 1. කාමය. 2. අරතිය. 3. කුප්පිපාසා. 4. තණ්හාව. 5. තීනමිත්තය. 6. බිරු. අකුසලයට කැමති කුසලයට බයයි. විචිකිච්ඡාව. සැකය මක්ක තම්බ 9 මිච්ඡා ලද්ද ලාභ 10 අත්තු කංසන පරවම්බන. පින්වතුනි මේ එකින් එක මම දැන් කියලා දෙනවා මේ සියල්ල කෙලෙස්. මේ හිත තුල ඇති වෙන සිතුවිලි බලන්න පින්වතුනි එහෙනම් අපට කොයි තරම් බාධා කරනවාද මේ සිතුවිලි? හැම මොහොතකම හොඳ දෙයක් යහපත් දෙයක් කරන්න යනකොට කරන බාධා, නරක දෙයක් කරන්න යනකොට අපිව තල්ලු කරනවා, ඒක කරන්නම යොමු කරනවා. මොකද නරක පැත්තේ දේවල් කරන්න තමයි මේ පසින්දුරන් බලාගෙනම ඉන්නේ. උපතින් තියෙන යහපත් සිත දිගටම තිබුණා නම් අයි අමුතුවෙන් යහපත් දේ කරන්න ඕනේ නැහනේ. උපතින්ම මේ ඉන්දුරන් පහ සංවර නම් අයිත් අමුතුවෙන් සංවර කරන්න ඕනේ නැහනේ. පින්නතුනේ මේ සංවර නැති නිසානේ සංවර කරන්න ඕන. අයහපතට පෙළඹෙන නිසානේ යහපතට හරවන්න ඕන. කෙලෙස් ඇති වෙන නිසානේ ඒවා පාලනය කරගන්න ඕන. කෙලෙස් නැත්තම් කෙලෙස් නැති සිතක් තිබුණා නම් අපිට අමුතුවෙන් කෙලෙස් නැති කරන්න දෙයක් නැහනේ. ඒ නිසා කෙලෙස් තියෙන සිතේ තමයි කෙලෙස් දුරු කරන්න මහන්සි වෙන්න ඕන. එහෙනම් දසමාර සේනාව අතර එක කාමය. පින්නතුනේ අකුසලයට තියෙන කැමැත්ත. කාමී කියන්නේ අකුසලයට තියෙන කැමැත්ත. නරක වැඩ කරන්න, පව් වැඩ කරන්න, අයහපත් වැඩ කරන්න, අකුසල වැඩ කරන්න, දුරාචාර වැඩ කරන්න, අපරාධ කරන්න හිත කැමති. සතේ දැක්කම හිංසාවක් කරන්න, සතෙකුට ගහන්න, කෙනෙක් හොඳට ඇඳලා යනෝ දැක්කොත් ඒකට කැමති නෑ. ඒ මිනිස්සයා කළ වරදකුත් නෑ. එයා හොඳට ගේ හදනකොට අනිත් එක්කෙනා කැමති. එයා හොඳට ඇඳලා යනකොට අනිත් එක්කෙනා කැමති. එයාගේ දරුවෝ ඉගෙන ගන්නකොට අනිත් එක්කෙනා කැමති.
පින්නතුනි බලන්න මේ අකුසල පක්ෂයට කොයිතරම් මිනිස්සු කැමතිද කාමය අරති අරති කියලා කියන්නේ කුසල ධර්ම විශේෂ නොඇලීම කුසලයට කැමති නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරලාම තියෙන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා පව් වැඩ නොකරන්න කුසල් වඩන්න සිත හොඳින් දමණය කරගන්න ඒ වුණාට පින්නතුනි ඒ පැත්තට නෙමෙයි හිත නැඹුරු වෙන්නේ නැඹුරු වෙන්නේ අකුසලයටමයි එහෙනම් කුසල ධර්මයට ඇලීමක් ඇති වෙන්නේ නැහැ කුසලයෙන් සිත ඈත් වෙනවා ඒක තමයි අරති කියලා කියන්නේ බලන්න පින්නතුනි අපේ සිත තුළ ඇතිවන කෙලෙස් වල ස්වභාවය අකුසලයට කැමති කුසලයට කැමති නැහැ දැන් භාවනාවක් කරන්න දානයක් දෙන්න බණපදයක් අහන්න එන්න කිව්වොත් හරි අමාරුයිනේ ඒ වුණාට උපදූප කතාවක් කරන්න කෙනෙක් ගැන ඊර්ෂ්‍යා සහගතව තවත් එක්කෙනෙක් පිළිබඳව තව කෙනෙකුත් එක්ක කතා කර කර ඔහුට උගුල්ලා දින්න ඒවට කැමති බලන්න හිතේ හැටි මේක තමයි තේරුම් ගන්න ඕන දේ තුන්වෙනි එක කුප්පිපාසා සාපිපාසා දෙක සාපිපාසා දෙක ආවහම අනිත්‍යව සේරම පරාජය කරලා මිනිස්සුන්ට කුසගින්න සහ පිපාසය ඇති වෙනවා ඒ ඇති වුණු වෙලාවේ ඒවා සංසිඳුවා ගන්න ඕන ඒක ඇත්ත හැබැයි මේ සාපිපාසා දෙක නිසා අපි අකුසලයට නැඹුරු වෙනව නම් පින්නතුනි අන්නේ අකුසලය අපි බලන්න ඕන මේ අකුසලයෙන් වැළකිලා කුසල පක්ෂයට නැඹුරු වෙන්න දැන් බොහෝ දිනෙක මේ කුසගින්න මේ පිපාසය නිසා සාපිපාසා දෙක නිසා මොකද වෙන්නේ බොහෝ අකුසල් කරනවා වැරදි වැඩ කරනවා අයහපත් දේ කරනවා සොරමැරකම් කරනවා ප්‍රාණඝාත කරනවා විවිධ බොරු කියනවා කේලම් කියනවා අරමුණ මොකක්ද කුසගින්න නිවා ගැනීම බලන්න පින්නතුනි සාපිපාසා දෙක නිවා ගන්න ඕන සාධාරණ ලෙස මොකද මේ ලෝකේ ඉපදුණු කෙනා පින්නතුනි කන්න ජීවත් වෙනෝ නෙමෙයිනේ ජීවත් වෙන්න ඕන නිසා නේ කෑම ටිකක් ගන්න නැත්තම් මම ජීවත් වෙන්නේ කන්නම කියන චේතනාව නම් එතකොට කෑම බීම හැර වෙන දෙයක් නැති වෙන්න ඕනනේ ඒ නිසා එහෙම ජීවත් වෙනෝ නෙමෙයිනේ තවත් ගොඩක් දේවල් තියෙනවා පුද්ගල సంతානයක් තුළ නමුත් මේ සාපිපාසා දෙකත් පුජ්‍යලයා තුළ කෙලෙස් පාපී අකුසල සිතුවිලි ඇති කරන්න ප්‍රධාන වශයෙන් බලපාන හතරවෙනි එක තණ්හාව පුද්ගලයා විනාශයට පත් කරන්නේම තණ්හාවයි අපි සසර ගෙනියන්නෙත් මෙරි මෙරි උපදින්නෙත් තණ්හාව නිසා අපි කරන සියලුම වැරදි කරන්නේ තණ්හා මූලික මනෝභාවයකින් පින්නතුනේ සතුන් මරන්නේ හොරකම් කරන්නේ කාම මිත්‍යාචාරයේ ඇසිරෙන්නේ බොරු කියන්නේ සුරාවට මත් වතුර මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ ඊර්ෂ්‍යා කරන්නේ කුහකකම් කරන්නේ මේ සියල්ල කරන්නේ තණ්හාව නිසා. දැන් ද්වේෂය තරහ ඇති වෙන්නේ තණ්හාව නිසානේ. එහෙනම් ඇලීම් ගැටීම් දෙකම ඇති වෙන්නේ තණ්හාවේ ප්‍රතිඵලයක් නිසා. ඒ නිසා තණ්හාව තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කොටස් තුනකට බෙදෙනවා. පංචකාම වස්තුන් කෙරෙහි ඇති ආශාව, කැමැත්ත, ලොල් බව. ඒ නිසා වැරදි වැඩ කරනවා. භවයට තියෙන ආශාව ආත්ම සංකල්පය විභව තණ්හා උච්ඡේද දෘෂ්ටිය ඒ නිසා පින්නතුනි පොඩි ළමෙක් වේවා තරුණ කෙනෙක් වේවා වැඩිහිටියෙක් වේවා වයෝ වෘද්ධ කෙනෙක් වේවා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා මේ කවුරු සියලු වැරදි කරන්නේ පින්නතුනි තණ්හාව නිසායි ආශාව නිසායි මමත්වයේ නිසායි මේ තණ්හා මූලික මනෝභාවය තමයි පුද්ගලයා නොමගට ඇද දාන්නේ කොයිතරම් විනාශයක් කරනවද මේ තණ්හාව එහෙනම් පරම සැනසීම අපට ලබන්න නම් ස්ථිරවම තණ්හාව දුරු කරන්න ඕන තණ්හක්කයෝ නිබ්බාණං නිරෝධෝ තෘෂ්ණාව දුරු කළ තැන තමයි අපි කියන්නේ සැනසීම නිවන නිබ්බාණ එනං
ලෝභය වේවා ද්වේෂය වේවා ඇති වෙන්නේ තණ්හාව නිසාමයි. මේ තණ්හා මූලික මනෝභාවය කියලා කියන්නේ ප්‍රධාන ක්ලේශයක්. අවිද්‍යාව තියෙන්නේ තණ්හාව නිසා. අවිද්‍යාව ඇතුලේ තණ්හාව තියෙනවා, තණ්හාව ඇතුලේ අවිද්‍යාව තියෙනවා. ඒ නිසා අපට අපි තුල පාපී සිතුවිලි කුමක් ඇති කළා? ඒ හැම ඇති කරන පාපී සිතුවිල්ලක්ම ඇති වෙන්නේ තණ්හාව නිසායි පින්නතුනේ. බලන්න එහෙනම් මාරේකුගේ වේශයෙන් එන තණ්හාවේ ස්වභාවය. පස්වෙනි දසමාර සේනාවේ පස්වෙනි කෙනා තමයි තීන මිද්ද. චිත්ත චෛතසිකයන්ගේ තියෙන අකර්මණ්‍යතාවය, සිතේ හා සිතුවිලි වල තියෙන අලස බව, නිද්‍රාශීලී බව, කම්මැලිකම, බැහැ බැහැ කියන හැඟීම, ඒ කියන්නේ හොඳ දේවල් වල කරන්න, කුසල කාමී දේවල් කරන්න, යහපත් දේවල් කරන්න, සරු දේවල් කරන්න, සදාචාර සම්පන්න දේවල් කරන්න තියෙන අකමැත්. එතනදී තමයි බෑ කියන්නේ. නරක යහපත් පාපී දෙයකට නම් කිසි කම්මැලිකමක් නැහැ. එහෙනම් කුසල පක්ෂී යමක් කරන්න තියෙන කම්මැලි අලස උදාසීනකම නිවන එක ඉල්ලීම වහනෝ මේ නීවරණයක්. මේ එක පැත්තකින් බැලුවා නිවන ආවරණය, නිවන වහන දෙයක්, පුද්ගලයා සසරට තල්ලු කරන එකක් තමයි තීන මිද්ද. හයවෙනි එක තමයි බිරු. බිරු කියලා කියන්නේ බියසුළු බව. බියසුළු බව කියලා කියන්නේ කුසලයට බයයි. අකුසලයට ඕනේ බය වෙන්න, බය වෙන්නේ කුසලයට. එහෙනම් කුසල කර්ම කරන්න තියෙන බිය මුසු හැඟීම, මෙන්න මේ බිය මුසු හැඟීම නිසා කුසලයට බය වෙනකොට කරන්නේම අකුසල්. ඒ නිසා පින්නතුනි, අකුසල් කරන්න කරන්න පුද්ගලයාගේ සසර ගමන දික් වෙනව විතරක් නෙමෙයි, ඇද වැටෙන්නේම දුගතියට. එහෙනම් බලන්න හිතේ ඇතිවන මේ කෙලෙස් මොන ආකාරයෙන් අපට වද දෙනවද, බලපානවද? හත්වෙනි මාරයා තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකයයි. බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුද්ධ ගුණයන් පිළිබඳව, ඒ වගේම ධර්ම රත්නේ ස්වාක්ඛාතතාදී ගුණයන් පිළිබඳව, සංඝ රත්නේ සුපටිපන්නාදී ගුණයන් පිළිබඳව පින්වතුනි, මෙන්න මේ ඇතිවන සැක සංකා බව පුද්ගලයා තුල කොට නැකිනො. එහෙනම් මේ බුද්ධ ආදී අටතැන්හි සැකය නිසා කවදාවත් හොඳ දෙයක් යහපත් දෙයක් කරන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ගුණ ධර්මයේ ගුණ, සංඝයාගේ ගුණ, බුදුහාමුදුරුව පණවා ඇති ශික්ෂාපද ගැන සැක කරනවා. තමාට පෙර භවයක් තිබුණයි කියලා පිළිගන්නේ. තමා මැරිලා ගිහිල්ලා තව භවයක උපදිනවා කියලා පිළිගන්නේ. මේ භව දෙක ගැනම පිළිගන්නේ. ඒ වගේම පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මතාව පිළිගන්නේ. මෙන්න මේ අටතැන්නි සැකේ තමයි විචිකිච්ඡා කියලා කියන්නේ. එතකොට මේ සැකය තියෙන කෙනෙකුට පින්නතුනි, මේ කරුණු අටගෙන බුද්ධ ධම්ම සංඝ ශික්ෂා පෙරාත් භවය මතුවත් භවය මේ භව දෙකම ගැන හා පටිච්ච සම්පාදයේ ගැන යම් කෙනෙකුට සැකනම්, ඒ සැක තියෙන කෙනා මිත්‍යා දෘෂ්ටිකයෙක් නේ. ඒ සැක මුල් කරගෙන කටයුතු කරන එකනා කවදාවත් යහපත් දේ කරන්නේ නැහනේ. එහෙනම් ඔහු තුලින් කවදාවත් හොඳ දෙයක්, යහපත් දෙයක්, ගුණගරුක දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් හොඳින් තේරුම් ගන්න ඕන, විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය කියලා කියන්නේ පුද්ගලයා විනාශයට යොමු කරන, අයහපතට යොමු කරන, පාපයට යොමු කරන, අපාගත කරන බරපතල වූ මාරයෙක්. අන්න ඒක හොඳින් තේරුම් ගන්න ඕන. මේ මාරයාගෙන් අත් මිදෙන්න අටවෙනි එක තමයි පින්නතුනි මක්කතම්බ. මක්කතම්බ කියලා කියන්නේ ගුණවතුන්ගේ ගුණමැකීම. අපි කියන්නේ ගුණමකු බව කියලා. ඒ වගේම නැමිය යුතු තැනදී නොනැමින බව. ඒ කියන්නේ නැමිනවයි කියන්නේ නම්‍යශීලී, එකඟ විය යුතු තැනදී එකඟ වෙන්නේ නැහැ. නරක දෙයට එකඟ වෙනව, හොඳ දෙයට එකඟ වෙන්නේ නැහැ. පවට එකඟ වෙනව, පිනට එකඟ වෙන්නේ නැහැ. අකුසලයට එකඟ වෙනව, කුසලයට එකඟ වෙන්නේ නැහැ. මෙන්න මේ ස්වභාවය.
එතකොට හොඳ මිනිස්සෙකුගේ කවදාවත් හොඳ දකින්නේ නැහැ. එයාගේ හැමදාම දකින්නේ නරක. ගුණවතුකුගේ සිල්වතෙකුගේ යහපත් මිනිස්සෙකුගේ ගුණ දකින්න තරම් ඔහු තුල මානසිකත්වයක් නැහැ. එහෙම මානසිකත්වයක් නැති කෙනෙකුට පින්නතුනි මොකද්ද කරන්න පුළුවන් තමන්ගේ ජීවිතේ ආලෝකය ලබා ගන්න. මොකද්ද කරන්න පුළුවන් නෙවෙනි පුත්කලයකට මේ කෙලස් නැසන්. ඒ නිසා කිසිවක් කරන්න බෑ හිවෙන කෙනෙකුට. බලන පුත්කලයා අකර්මණ්‍ය කරන හැටි මේ කෙලස් සිතුවිලි වලින් ක්ලේශකාම මේ කෙලස් මාර්යා ක්ලේශ මාර්යා කොයි තරම්නම් පුත්කලයාට අහිත පිනිස කටයුතු කරනවාද. නවවෙනි එක මිච්ඡා ලද්ද ලාභ සිලෝක සක්කාර යස මෙන්න මේව තමයි නවවෙනි කෙලස් මාර්යා. ඒ තමයි වැරදි ආකාරයෙන් ලාභ ප්‍රශංසා සත්කාර කීර්ති ලබන වැරදි විදියට පගාව දීලා එහෙම නැත්නම් තමන්ගේ මර බලය පෙන්වලා එහෙමත් නැත්නම් සොරසිත භාවිත කරලා එහෙම නැත්නම් බොරු කරලා මේ වගේ දේවල් වලින් කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ලබන්න කැමති. ලාභ සත්කාර ලබන්න පුහුදුන් ලෝකේ මිනිස්සු කැමැත්තේ වරදක් නැහැ. අයහපත් අකටයුතු වැරදි ලෙස ලැබීමයි මෙහි වරද. අන්නේ වැරදි ලෙස ලබා ගැනීම තමයි මෙහිදී අපි බැහැර කළ යුත්තේ. බලන්න කෙලෙස් මාරය අපි තුල ක්‍රියාත්මක වන හැටි. 10 වෙනි එක අත්තු කංශන පරවම්බන. අසාධාරණ විදියට තමන් හුවා දක්වනවා අනුන් පහත් කරනවා. මිනිස්සුන්ගේ සිත තුළ හැමතිස්සෙම ක්‍රියාත්මක වන ක්ලේශයක් නේ පින්නතුනි. මම තමයි ප්‍රධාන. මම තමයි උසස්. මං තමයි සියල්ල දන්නේ. මං තමයි හොඳම පොහොසතා. මං තමයි ලස්සනම කෙනා. මට තමයි ලොකුම හැකියාව තියෙන්නේ. මෙන්න මේ වගේ ලාමක පහත් සිතුවිල්ලක් මිනිස්සුන්ගේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒක තමයි. මම උසස් අනිත් එක්කෙන පහත්. තමන් තමයි කැපී පේන්න අනිත් එක්කෙනා පාගා දාන්න මෙන්න මේ විදියේ අදහස් මිනිස්සුන්ගේ සිත් තුළ ක්‍රියාත්මක වෙනව පින්නතුනි. තමන් උසස් අනුන් පහත් මේ ස්වභාවය නිසාම අනිත් අයට වචනයක් කිව්වහම ඒකට විරුද්ධව කතා කරනවා. වැඩක් කළාම අගේ කරන්න ඒක පහත් කොට සලකනවා. ඔහු ඇඳුමක් ඇඳත් ඔහුගේ ඇඳුම හොඳ නැහැ. ඒක බාලයි. ගාන අඩුයි. බලන්න හිත තුළ තියෙන කෙලෙස් වල ස්වභාවය. ඔහු සිල් සමාදන් වුණොත් ඒ සීලය අඩුයි. ඔහු දානයක් දුන්නොත් ඒක එච්චර අගේ නැහැ. මම දෙන දානේ තමයි හොඳම එක. හැමතිස්සෙම තමන් හොවා දක්ව ගන්නවා. තමන් යම් කිසි කාර්යයක් කළොත් ඒ කාර්යය තමයි උසස් ඉහළ. අනිත් එක්කෙනා කරන වැඩේ උසස් නැහැ. එයා භාවනාවක් කළත් එයා සිල් රැක්කත් එයා දන් දුන්නත් එයා සමාජ වැඩක් කළත් හැමතිස්සෙම එන්නේ තමන් උසස් අනුම්පාත්. බලන්න මේ හිත තුල තියෙන මානයේ ස්වභාවය. තමන් උසස්. මෙන්න මේ තමයි දසමාර සේනාව. ආයිත් බලන්න පින්නතුනි දසමාර සේනාව කියන්නේ කාමය එක. අකුසල පක්ෂයේ ඇති වූ කැමැත්ත. අරති. කුසල කර්මවලට ඇති නොකමැත්ත. නොඇලීම. සාපිපාසා දෙක. තණ්හාව. සිතේ හා සිතුවිලි වල හටගන්නා කම්මැලි අලසකම. කුසලයට ඇතිවන බියසුළු බව. බුද්ධ ආදී අටතෙන්හි සැකය. ගුණවතුන් අගය නොකර ඔහුගේ ඔවුන්ගේ ගුණ මකා දැමීම. නම්‍යශීලී විය යුතු තැනදී නම්‍යශීලී නොවීම. ලාභ සත්කාර සම්මාන ප්‍රශංසා අකටයුතු වැරදි ලෙස ලබා ගැනීමට ක්‍රියා කිරීම. තමන් උසස් අනුන් පහත් යනුවෙන් හුවා දක්වා ගැනීම. තමන් හුවා දක්වලා අනුන් පහත් ලෙස කටයුතු කිරීම. මෙන්න මේවට කියනෝ පින්නතුනි දසමාර සේනාව කියලා. මේ දසමාර සේනාව තමයි පින්නතුනි මෙහිදී අපි අවධාරණය කළේ පුද්ගලයා තුළ ඇතිවන මේ ලාමක පහත් සිතුවිලි. මේ පහත් සිතුවිලි නිසා පුද්ගලයා යහපත් දෙයට නැඹුරු වෙන්නේ නැහැ. නැඹුරු වෙන්නේම අයහපත් වැරදි දෙයටයි. මේ ක්ලේශ මාර්යාගේ ස්වභාවය.
ඊළඟට පින්වතුනි ඉන්නවා අபிසංස්කාර මාර්ග කියලා මාර්ගයක්. එනම් ඒක කොටස් තුනකට බෙදෙනවා. පුඤ්ඤාபி සංකාර අපුඤ්ඤාபி සංකාරහ ආනින්ජාபி ආනින්ජහபி සංකාර කියලා කොටස් තුනකට බෙදෙන. දැන් පින්වතුනි අපි පින්පව් දෙක කරන්නේ. අපි ප්‍රධාන වශයෙන් මේ දෙක ගම්. අපි පින් කරන්නේ අපි තණ්හාවේ. පින් කරාමත් සසර උපදිනවා. පව් කරාමත් සසර උපදිනවා. පින් කළාම සසර උපදිනවා හැබැයි සුගතිය. පව් කළාම සසර උපදිනවා හැබැයි දුගතිය. එතකොට පින් පව් දෙක නිසා අපි සංසාරේ නැවතත් මෙරි මෙරි ඉපදිපදි යනවා. කොච්චර කලක් පින් පව් කර කර හිටියත් පව් අතහැරලා පින්ම කර කර හිටියත් සසර මෙරි මෙරි ඉපදි ඉපදි ඉස්සරහට යනවා. ඉපදුනා මොකද වෙන්නේ? ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස්. ඉපදුනාට පස්සේ වයසට යනවා. ලෙඩ වෙනවා. මේ සියල්ලම ලැබිලා මරණයටපත් වෙනවා අපව. ඒ නිසා අපි මේ දුක් නැති කරන්න නම් පින්නතුනි මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති කරන්න ඕන. තණ්හාව නැති කරාම උපත නැති වෙනවා. උපත නැති වුනහම උපත නිසා එන දුක් නැති වෙනවා. මේක තමයි ස්වභාවය. ඒ නිසා අපේ ජීවිතය තුළ අපි උත්සාහ කරන්න ඕන මෙන්න මේ උපත හා මරණය සිදුවන දේ නතර කරලා කුසලය වඩන්න. කුසලය වැඩිමින් තමයි සිත දියුණු වෙලා අපේ නිවනට අවශ්‍ය කරන ප්‍රඥාව ලැබීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වෙන්නේ. ඒකයි අවශ්‍ය. ඔන්න බලන්න මාරයෙකුගේ ස්වභාවය. හතරවෙනි මාරය තමයි පංච මාරයෝ අතරින් ස්කන්ධ මාර. දැන් අපි දේවපුත්ත මාරයා ගැන කතා කළා. ක්ලේශ මාරයා යටතේ දස මාර සේනාවක් කතා කළා. ඊළඟට තුන්වෙනි එක අபிසංස්කාර මාර කතා කරා. හතරවෙනි එක ස්කන්ධ මාර. ස්කන්ධ මාර කියන්නේ පංච උපාදානස්කන්ධය නැමැති මාරය. පංච උපාදානස්කන්ධ නැමැති මාරය අපි ඉන්නවා. පින්නතුනි ස්කන්ධ පහක්නේ අපිට තියෙන්නේ. මොනවද ස්කන්ධ පහ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. දැන් අපි මේ ස්කන්ධ පහේ එකතුවනේ මේ පුද්ගලය කියලා කියන්නේ. ඒ නිසා අපි වග බලා ගන්න ඕන මේ පංචස්කන්ධය ඇති වෙන්නේ අපි තුල තියෙන උපාදානය නිසා. දැන් උපාදානය නැති කරගත්තොත් එතනින් භවය අවසන්නේ. අපට තියෙන්නේ ඒක නිසා පංච උපාදානස්කන්ධයක්. රහතන් වහන්සේ කෙනෙකුට තියෙන පංචස්කන්ධයක්. මොකද රහතන් වහන්සේ තුල තියෙන ස්කන්ධ පංචකයෙන් උපාදානය අයින් කරගෙන තියෙන. උපාදානය ෂය කළා තියෙන. අපි තුල උපාදානය තියෙනවා. අපි තුල උපාදානය තියෙන නිසා අපි නැවත නැවත උපදිනවා. මේ ස්කන්ධ පංචකය අපි නැවතත් එකතු කරගන්නවා. එතකොට විඥාණය රූපය එක පැත්තකින් ඇති වෙනවා. ඒකට විඥාණය එකතු වෙනවා. රූපයට විඥාණය එකතු වුනහම ඊළඟට අනිත් තුනත් ඇති වෙනවා. වේදනා, සංඥා, සංකාර. රූපයට එකතු වෙනවා විඥාණය. ඒක තමයි දරුවෙක් පිළිසිඳ ගන්නවා කියලා කියන්නේ. රූපය තියෙනවා. ඒක තමයි කලලය, ධාතු කොටස. ඒකට විඥාණය එකතු වෙනවා. එකතු වුනාම වේදනා දැනීමක් ඇති වෙනවා. සංඥා හඳුනා ගැනීම ඇති වෙනවා. සංකාර සිතුවිලි පහළ වෙනවා. දැන් මේකනේ පුජ්‍යලය කියන්නේ. දැන් මේකට උපාදාන කරන්න 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 තව තවත් භවී ඇති වෙමින් යනවා. ඇති වෙන්න මැරෙනවා. නැති වෙනවා. උත්පාද තితి බංගනේ. ඇති වුණා පැවතුණා නැති වුණා. සබ්බේ සියලු සංස්කාර අනිච්ච අනිත්තාවත සංඛාරා. සබ්බේ සංඛාරා අනිච්චා. ර සංස්කාරවල ස්වභාවය මේකයි. ඒ නිසා අපි වග බලා ගන්න ඕන මෙන්න මේ తත්වය හරි හැටි තේරුම් ගන්න. පස්වෙනි මාරය තමයි පින්නතුණි මාර මාර හෙවත් මෘත්‍ය මාර. ඒ කියන්නේ මරණය නැමැති මාරය. අපටත් මේ ලෝකයේ කවදා හරි මැරෙන්න වෙනවා. පින්නතුණි මරණය තියෙන කණික මරණ කියලා එකක් තියෙනවා. ෂණික මරණය. ඒ කියන්නේ සිතුවිල්ලක් ඇති වුණා, පැවතුණා, නැති වුණා. නැති වෙනකොටනේ තවත් සිතක් ඇති වෙන්නේ. එතකොට ඇති වුණු සිත පැවතිලා නැති වුණා කියන්නේ මරණයටපත් වුණා. ඔන්න එක මරණයක්. ඊළඟට මැරෙනව සම්මුති මරණ. අපි කවදා හරි මේ ස්කන්ධ පංචකය නැති වෙනවා. අන්න එදාට අපි කියනවා ඒකත් මරණයක්.
එතනොත් මැරෙන්න වෙනවා සම්මුති මරණය අපි කියනවා අපේ ආයුෂ ඉවරුණාම මැරුණා කර්ම ශක්තිය ඉවරුණාම මැරුණා එහෙම නැත්නම් ආයුෂයි කර්ම ශක්තියයි දෙකම ඉවරුණාම මැරුණා එහෙමත් නැත්නම් ආයුෂක් තියෙනව තව කර්ම ශක්තියක් තියෙනව උපච්ඡේදක කියන බරපතල කර්මයක් ඉදිරිපත් වෙලා අපි මැරෙනවා ඒක තමයි සම්මුති මරණය මැරුණට මොකද උපදිනව ඒක නිසා ඒක සම්මුති මරණයයි සමුච්ඡේද මරණය ඊට වඩා වෙනස් සමුච්ඡේද මරණය කියන්නේ නූපදින්නම මරණයටපත් වීම පින්වතුනි නූපදින්න මැරෙන්න නම් අනිවාර්යයෙන්ම අපි මොකද්ද වෙන්න ඕන නූපදින්න මැරෙන්න නම් ඉපදීමට හේතු වන ඒ අකුසලය දුරු කරන්න ඕන ඉපදීමට හේතු වන ප්‍රධාන අකුසලය තමයි තණ්හාව තණ්හාව නැති කරොත් තමයි උපත නැති වෙන්නේ උපත නැති වුණොත් තමයි මරණය නැති වෙන්නේ එහෙනම් දැන් රහතන් වහන්සේ කෙනෙක් පිරිනිවන් පාන්නේ සමුච්ඡේද මරණය උන්වහන්සේ මරණයටපත් වුණාම නැත්තම් පිරිනිවන් පෑවට පස්සේ පින්වතුනි නැවත උපදින්නේ නැවත උපතක් නැහැ අපි සම්මුති මරණයට ගොදුරු වෙන නිසා අපි මරුණාම නැවතත් උපදිනවා. ඇයි? උපතට අවශ්‍ය කරන දේ අපි තුල හේතුව තියෙනවා. මොකක්ද හේතුව? තණ්හාව. රහතන් වහන්සේලා උපතට හේතු වන තණ්හාව නැති කළා. මරණයටපත් වෙන නිසා උන්වහන්සේලා නැවත උපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි අපි තුල තිබිය යුතු කාරණාව. ඒ නිසා මේ මාර සංකල්පයේ තුලින් පින්නතුණි අපි තේරුම් ගන්න ඕන මේ මායයා එක එක ආකාරයෙන් අපට බලපෑම් කරන බව. දිව්‍ය ලෝකේ ඉන්න දේව පුත් මායයා උනත් අපි යහපත් දේ කළා මේ මෙරි මෙරි උපදින එක නතර කරගන්න අපි ක්‍රියාත්මක වෙනවට කැමැත්තක් නැහැ. කෙලෙස් මායයෝ හැම වෙලාවෙම අපි අයහපතටමයි වැඩ කරන්නේ. විවිධ කෙලෙස් ඇති කළා අපිව අපාගත කරන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා. කුසලයෙන් අපි ඈත් කරනවා අකුසලයට නැඹුරු කරනවා පවට නැඹුරු කරනවා අபிසංස්කාර මාර්ග ඒත් අපි කුසල් වෙනුවට පින් කළා බෑ ඒ නිසා අපි කුසල් කරන්න ඕන ස්කන්ධ මාර්ග පංච උපාදානස්කන්ධය ඊළඟට මෘත්‍ය මාර්ග මේ ස්කන්ධ පංචකයි බිඳියාම හේවත් සම්මුති මරණය ඒ නිසා අපි සම්මුති මරණයන ක්ෂණික මරණයන ඉවත් වෙලා සමුච්ඡේද මරණයක් ඇති කර ගන්න නම් අපි సంతానගත කෙලෙස් දුරු කරලා සැබෑ යථාර්ථව බෝධිහෙවත් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුයි. අන්නී තත්ත්වයටපත් වුනොත් අපි ජයග්‍රාහී මිනිසුන් ලෙස මරණයටපත් වෙන්න පුළුවන්. එවැනි තත්ත්වයක් ගොඩනගා ගැනීමට ඔබට ධර්මාවබෝධිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ලක්කඩ ගුවන් විදුලියේ සිත නිවන බුදු බණ තුළින් අද මේ ශ්‍රවණය කළ ධර්ම දේශනාවෙනුත් ඔබේ සිතට සහනය සංසිඳීම ලැබුණාට කිසිදු සැකයක් නැහැ පින්වතුනි අප්‍රමාණ ධර්මඥානයක් මෙන් ලබා ගන්න පුළුවන් වන අතර සංසාරයේ අපමණ දුක් විඳින අපිට ඉන් එතරව ලබන අමා මහ නිවන साक्षात करगन्नट मे कुशल शक्तिय हेतु वासना वेवाई प्रार्थना करमु आकाशट्टा च बुम्मट्टा देवानागा महित्तिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टा च बुम्मट्टा देवानागा महित्तिका පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්ති ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් ශාන්තියක්ම සිද්ධ වේවා අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ දෙහිවල පැනසර දහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය දර්ශනපති පූජ්‍ය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන්ම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමු ගන්නවා 07 06 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයේගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි